ඒවගේම කුසලතාවය මත පදනම් වූ උසස් වීම ක්‍රමවේදයන්. කුසලතාවය සහ කාර්යක්ෂමතාවය මත පදනම් වෙච්ච ප්‍රසාද දීමනා සහ අනිකුත් දීමනා ලබා දීමේ ක්‍රමවේදයක් රාජ්‍ය සේවයට හඳුන්වා දීමටත් අනුමත කළා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය අවුරුදු දෙකේ එතුමා පාර්ලිමේන්තුවට මේ රටේ ජනතාවට ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය දිගුවක් ලෙස. අද අපි දකිනවා බොහෝ ජනාධිපතිවරුන්ට ඉදිරිපත් කළා ඉන්න අපේක්ෂකයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ඉදිරිපත් කළ තියෙන කාරණා සහ පසුගිය අවුරුද්දේ ඔවුන් පෙනී සිටපු කාරණා අතර පරස්පරතාවයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ පසුගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් රජයත් මෙම වැඩපිළිවෙල ඉදිරිපත් කරන අවස්ථාවවලදී එයට විරුද්ධව ඡන්දෙ දී, එයට විරුද්ධව හඬ නගලා, එයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරපු සියලු දෙනාත් අද එක පැත්තකින් පිළි අරගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙල තමයි ඉදිරියට ගෙන යා යුත්තේ කියලා. අද මේ ඉදිරිපත් කළ තියෙන ප්‍රකාශනය මම කලින් කිව්වා වගේ පහුගිය අවුරුදු දෙක රට ස්ථාවර කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ දිගුවක්. අනෙකුත් ඉදිරිපත් කළ තියෙන සියලුම ප්‍රකාශ දිහා බැලුවම අපිට පේනවා සුරංගනා කතා හුඟක් තියෙන ලියවිලි බවට පත් වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම අලිසප්‍රිය මැතිතුමත්, ෂෙහාන් සෙනසිංහ මැතිතුමත් පවසුපු කාරණාවලට අමතරව විශේෂම කාරණාව තමයි අධිකර ජනාධිපතිතුමත් රජයත් අවධානය යොමු කළ තියෙනවා විශේෂයෙන්ම තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ඉදිරි අවුරුදු පහ තුළ කළ යුතු කාරණා පිළිබඳ. ඉදිරි වසර තුළ විශේෂයෙන්ම ලබන වසරේ නව රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ වෙනවා. මේ නව රැකියා උත්පාදනය කිරීමේදී ප්‍රමුඛතාවයක් ලැබෙනවා පසුගිය අවුරුද්දේ අපි රාජ්‍ය සේවයට බඳවා ගැනීමක් හිටවල තිබුණේ. නමුත් රාජ්‍ය සේවයේ තිබෙන පුරප්පාඩු සුදුසුකම් මත ඒ පුරප්පාඩු වල අවශ්‍යතාවයන් මත සමහර ආයතන තියෙනවා විශාල වශයෙන් පුරප්පාඩු තිබුණත් අවශ්‍යතාවයක් නොමැති. නමුත් ඒවේ අවශ්‍යතාවයන් පිළිබඳව තීන්දු తీරන අරගෙන අවශ්‍යතාවය මත ඒ රාජ්‍ය සේවයේ තියෙන පුරප්පාඩු කුවේවා ගැනීම එක කොටසක්. සාමාන්‍ය පෙළ උසස් පෙළින් ඉදිරියට අධ්‍යාපන කටයුතු වලින් ඉදිරියට යන්න බැරි වෙච්ච පවුල්වල තරුණ තරුණියන් වෙනුවෙන් රජයේ වියදමින් ඔවුන්ට රුපියල් 35,000ක දීමනාවක් ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය වෘත්තීය පුහුණුවක් ලබා දෙමින් විශේෂම සංචාරක සහ නිෂ්පාදන පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලාවල ඒ සේවාවන්වල ඔවුන්ට එම වෘත්තීය පුහුණු හදාරන අවස්ථාවලදී සේවය කිරීමට ඒ අවශ්‍ය රුපියල් 35,000ක දීමනාවක් රජය විසින් අවුරුද්දක කාලයක් සඳහා ලබා දෙමිනුත් ඉන්පසු ඔවුන්ට එම රැකියාවල ඊට වඩා වේතනයක් ලබා ගැනීමට සහ සිර රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා ලබා දීම. ජනවාරි මාසයේ සිට 2025 වසරේ විශේෂම රාජ්‍ය සේවයේ ඉන්න පිරිස් වෙනුවෙන් ඔවුන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක් දක්වා ඉහළට නංවන්නත්, ඒ වගේම රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 124ක අවම ප්‍රතිශතයකින් වැඩි කිරීමටත්, ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රුපියල් 55,000ක් ලෙස සලකා අනෙකුත් සියලු තනතුරු සඳහා මූලික වැටුප් ඒ අනුව ගැලපීමටත් තීන්දු කරා. ඒ වගේම කුසලතාවය මත පදනම් වූ උසස් වීම ක්‍රමවේදයන්, කුසලතාවය සහ කාර්යක්ෂමතාවය මත පදනම් වෙච්ච ප්‍රසාද දීමනා සහ අනෙකුත් දීමනා ලබා දීමේ ක්‍රමවේදයක් රාජ්‍ය සේවයට හඳුන්වා දීමටත් අනුමත කළා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඉදිරියේදී නිවසේ සිට රාජකාරී කර හැකි යම් යම් සේවාවන් තියෙනවා නම් ඒවා නිවසේ සිට කිරීමට අවශ්‍ය ඩිජිටල් පහසුකම් ලබා දීමටත්, ඒ වගේම විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමටත් ඒ කමිටු විසින් ලබා දීලා තියෙන යෝජනා සියල්ලම මේ වන විටත් රජය අනුමත කරලා තියෙනවා. ඒක 2025 ජනවාරි මාස සිට ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි හිතනවා මේ රටවල් 35ක් වෙනුවෙන්, විශේෂයෙන් මේ රටවල් 35ක් වෙනුවෙන් ලබා දීලා තියෙන වීසා රහිතව මේ රට ඇතුල් වීමේ ක්‍රමවේදය අපි බලනවා තවත් රටවල් කීපයකට ඉදිරි කාල සීමාව තුළ පුළුල් කරලා විශේෂයෙන්ම අපේ කලාපීය තියෙන රටවල් සමග තරඟ කරා. ඊට අමතරව විශේෂයෙන්ම නව සංචාරක කලාප හැටියට ඉරණවිල, බෙන්තොට, හපුතලේ වැලිමඩ කියන ප්‍රදේශවල භූමිය හඳුනාගෙන තිබෙනවා සංචාරක කර්මාන්තය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සංවර්ධනය කරන්න. ඉදිරි පස් වසර තුළ බිංගිරිය ආයෝජන ප්‍රවර්ධන කලාපය පුළුල් කිරීම, කංකසන්තුරේ පරන්තන් මාන්කුල මක්කර 1000ක නව ආයෝජන කලාප 2025 අවුරුද්දේ පිහිටුවීම,
දෙදස් විසිහත වසර වන විට දුම්පය අක්කර එක්කසිය විස්සක නව ආයෝජන කලාපයක් ඉදිකිරීම සපුගස්කන්ධ ආයෝජන ප්‍රවර්ධන කලාපය පුළුල් කරමින් එයට තව අක්කර 400ක් එකතු කිරීම අක්කර 4000ක් පුරා ඉදිවන හම්බන්තොට ආයෝජන කලාපයේ පළමු අදියර 2026 වසරේදී ආරම්භ කිරීමටත් මහනුවර නගරයේ කේන්ද්‍ර කරගත් අක්කර 100ක පමණ තාක්ෂණ කලාපයක් 2026 දී ස්ථාපිත කරන්න. එසම මෙවැනි හඳුනාගත් යෝජනා කලාප සංවර්ධනය කිරීම මගින් විශේෂයෙන්ම දේශීය ආයෝජකයන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් විශේෂ බැංකු පද්ධතියක් තුලින් ලබා දීමටත් ඒ වගේම අපේ නිෂ්පාදන අපනයනය දක්වා ගෙන යාමටත් ඒ සඳහා අවශ්‍ය අපි කියන්නේ වැලියු ඇඩිෂන් සඳහා අවශ්‍ය පහසුකම් මේ රට තුල නිර්මාණය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිමත් මේ තුල සකස් කරන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල සියලුම ක්ෂේත්‍රයන් වලට කියන එක අපි දීර්ඝ වශයෙන් විග්‍රහ කරලා නැහැ. මොකද පසුගිය වසර දෙකේ ඔබ මේ රටේ ජනතාව දැනුවත් වෙනවා මේ රජයේ ප්‍රතිපත්තිය කෙසේද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒ ක්‍රියාත්මක වීමේ දිගුවක් හැටියට තමයි විශේෂම අපි මේ කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අපි ඉලක්ක කරලා තියෙනවා ජනාධිපතිතුමා ඉදිරි වසර පහ තුළ ප්‍රධාන වශයෙන් අපේ මේ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව තවදුරටත් ස්ථාවරව පවත්වාගෙන යන ප්‍රධාන වගකීමක් හැටියට අපේ ප්‍රතිපත්තිය තුලත් අපේ රජයේ වැඩපිළිවෙළ තුලත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඒ තුලින් ලැබෙන ස්ථාවරභාවය තුල සියලු දෙනාගේ ජීවන වියදම අඩු කිරීම. අපි පිළිගන්නවා ජීවන වියදම පසුගිය අවුරුදු දෙකේ ඉහළ ගිය අවස්ථා තිබුණා. ඩොලරේ යගේ වැඩි වුණ අවස්ථාවේ, අපේ පොලි අනුපාතිකේ වැඩි වෙච්ච අවස්ථාවේ, උද්දමනයේ වැඩි වුණ අවස්ථාවවලදී අපිට හිඟතාවයක් තිබුණා. බැංකුවලින් පහසුකම් ලබා ගැනීම නොහැකි වුණා. ඒ වගේම සරිලන වැටුපක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ඉදිරි වසර තුල විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණුත් එක්කම ජීවන වියදම අඩු කිරීම සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මම කලින් පැවසුව ආකාරයට නව රැකියා බිහි කිරීම රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ නව රැකියා බිහි කිරීමත් ඒ බිහි කරන රැකියාවල වැටුප ඉහළ වැටුපක් සහිත රැකියා බවට පරිවර්තනය කිරීමත් අපේ ප්‍රධානම ඉලක්කයක් බවට පත් වෙනවා. ඒ වගේම බදු බරට සහනයක් ලබා දීම ඒක අපේ ඇමතුමලා දෙන්නම පැවසුව දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අර මුදලත් එක්ක යම් යම් එකඟතාවයන් වලට එළඹෙමින් පවතිනවා. පවතින බදු ක්‍රමයන් වල අවශ්‍ය සංශෝධන සිදු කිරීමට ඒ එකඟතාවයන් මත අපේ තියෙන ආදායම් අඩු කරගන්නේ නැතුව අපේ විශේෂයෙන්ම ඒ ස්තරයන් අතර තියෙන වෙනස් කිරීම සිදු කිරීම සඳහා ඒ වගේම තමයි සෑම පුරවැසියෙකුටම තමන්ට අයිතිය විශේෂම උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය වෙනුවෙන් ලක්ෂ 20ක් සඳහා වැඩපිළ දැන්ටම ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා විශේෂ කොමිෂන් සභාවක් කරහා මෙම ඉඩම් බෙදා දීමේ කටයුත්ත ඉඩම් වල අයිතිය ලබා දීමේ කටයුත්ත වඩාත් ශක්තිමත් කරන්නත් වේගවත් කරන්නත් සියලු දෙනාට නිවසක් එහෙම නැත්නම් මහල් නිවසක අයිතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිමක් සකස් කර දීමත් අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ප්‍රධාන වශයෙන් දක්වලා තියෙනවා. ඊට අමතරව කෘෂිකර්මයේ නවීකරණය කිරීම. කෘෂිකර්මාන්තයේ නවීකරණය කිරීම පසුගිය වසර දෙකේ ජනාධිපතිතුමා ලබා දීපු ප්‍රධානම වගකීමක් ප්‍රධාන ප්‍රතිපත්තියක්. විශේෂයෙන්ම අපි එක අවස්ථාවක තිබුණ පොහොර හිඟයක් එක්ක අපි කටයුතු කරපු අවස්ථාවක්. නමුත් ඒ අවශ්‍ය පොහොර ලබා දෙමින් වී ගොවිතැන සඳහා රුපියල් 15,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දුන්න පසුගිය කාලෙ පුරා. ඒ මූල්‍ය සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ දැම්වන්න දැනටමත් රජය තීන්දුව කළා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම දීවර ක්ෂේත්‍රයේ දීවරයන් වෙනුවෙන් විශේෂයෙන්ම මහ මුහුදේ කටයුතු කරන දීවරයන් වගේම අභ්‍යන්තරව අපේ තියෙන මිරිදිය මත්ස්‍ය වගාව කරන ඩීසල් භූමි තෙල් භාවිතා කරන මෙම දීවරයන් වෙනුවෙන් දැනටමත් රජය විසින් ඉන්ධන සහනාධාරයක් ඒක අපි ඔවුන් ලබා ගන්න ඉන්ධන ප්‍රමාණය අනුව ඔවුන්ට ලීටරයකට මූල්‍ය සහනාධාරයක් ඔවුන්ගේ ගිණුම් වෙතම තැන්පත් කිරීම සඳහා දැනටමත් රජය ඒක ක්‍රියාත්මක කරනවා. ඉදිරියටත් ඒක තවත් බුළුල්ව ක්‍රියාත්මක කිරීම පව අපි කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කිරිගොවීන් සඳහා අපේ තියෙන ආදායම වැඩි කර ගැනීම සඳහා ලීටර මිලියන 380ක් වන අපේ වාර්ෂික කිරි නිෂ්පාදනය 2035 වන විට ලීටර මිලියන 820 දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් මූල්‍ය පහසුකම් සහ ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහාත් මේ යෝජනාවලිය ප්‍රතිපත්තිය ඇතුලේ වැඩි ඉඩක් වෙන් කරලා තියෙනවා.
මෙහි වැඩි විස්තර අපේ වෙබ් පිටුවෙන් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. සංගීත ලොවේ අමරණීය හඬ අමරසිරි පීරිස් යුග ගණනාවක් හදවත් ප්‍රේමයෙන් මුසපත් කළ විරාජිනිය නිරෝෂා විරාජිනි සංගීතේ නව්‍ය හැඩය අමිල දිල්හාන් සමග තම්බපන්නේ සංවර්ධන පදනම වෙතින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන Golden Legends 2024 සංගීතවේදී අචන්ත රාජකරුණාගේ සංගීත මුසුව සමගින් අගෝස්තු 30 සිකුරාදා සවස 6:30ට හලාබත සුදසුන ශාලාවේදී ජීවිතේ එක් වරක් පමණක් පිදෙන තම්බපන්නේ රන් සම්මානය මේරියන්ස් සංගීත කණ්ඩායම් නායක නලින් පෙරේරා වෙත පිදෙන එම සුන්දර රාත්‍රී රසවිඳින්නට ඔබත් එන්න. ප්‍රවේශ පත්‍ර වැඩි විස්තර සඳහා අමතන්න ගිහාන් 077 26 30 384 චන්දිමාල් 074 343 17 69 ගොනි වූ විට පෙළවින් සත්තයි.